아이보안 한국어를 알고 싶다. 리티크 마트메 코리아노 바샤 외야카르나 웨드사타하나. 오베 코리아노 바샤와ට අලුත් නම් 한국어를 만나다 보다 සමග ඒ වැඩසටහන බලන්න ඔබට මූලික ව්‍යාකරණ තනියම ඉගෙන ගන්න එන් හැකියාව ලැබෙනවා. පහත තියෙන විස්තර බලලා මුල සිට කොරියානු භාෂාව ඉගෙනගෙන මේ පාඩම් වලට එකතු වෙන්න. අද අපේ 53 වෙනි පාඩම. අද අපි කතා කරන ව්‍යාකරණ රටාව මෙන්න මේක. මේ ව්‍යාකරණ රටාවේ තියෙන ඔබට පේනවා ප්‍යොන් කියලා වචනයක්. ප්‍යොන් කියලා කියන්නේ පැත්ත කියන තේරුම. ප්‍යොන් කියන වචනය යොදන්නේ යම්කිසි පැත්තකට ලැබී ඒ පැත්තට බාරයි කියන අදහසින්. කොරියානු කියමනක් තියෙනවා කාජේනන් කේ ප්‍යොන් කියලා. කාජේ කේ කියන මේ සත්තු දෙන්න සමානකම් තියෙන සත්තු. ඒ කියන්නේ මේ සමානකම් තියෙන අය සමාන අදහස් තියෙන අය ඒ පැත්තට ලැබී අය එකට ජීවත් වෙලා ඉන්නවා. එකට ඉන්නවා කියලා කියනවා. සිංහල භාෂාවෙන් අපි කියනවා එකවල්ලි පොල් කියලා. එකම පිරිසක් විදියට එක වගේ හිතන අය එකට ඉන්නවා කියන අදහසින් තමයි මේ කියමන කියන්නේ. ඔබට පේනවා ඇති මේ ප්‍යොන් කියන වචනය එකතු වෙලා තියෙනවා මේ රටාවේ මොකක් හරි ලැදියාවක් යම්කිසි පැත්තකට බරගතියක් පෙන්නන අදහසක් තමයි මේ ව්‍යාකරණ රටාවෙන් අදහස් කෙරෙන්නේ. නින් ප්‍යොන් ඉදා. ඉස්සරහට නින් කියලා තියෙනවා. එතකොට ඔබ දන්නවා මෙතන නින් කියන ප්‍රත්‍යය දෙන්නේ මොන වගේ පද වර්ග සමගද කියලා. ක්‍රියාපදයක්. ක්‍රියාපදයක් අවසානයට නින් ප්‍යොන් ඉදා කියලා යොදන්න පුළුවන්. දැන් මේ ප්‍යොන් ඉදා කියන එකත් බලන්න අවසානෙට දා තියෙනවනේ මොකක් හරි මූලික රූපයක් කියලා ඔයාලට පේනවා. ප්‍යොන් ඉදා නාම පදයක් සමග ඉදා යෙදිලා තියෙනවා. ඉදා කියන මේ පදය ගැන ඔබ මගේ පාඩම් මාලාවේ පළවෙනි පාඩමෙන් ඔබ ඉගෙන ගත්තා ඉදා කොහොමද හැදෙන්නේ කියලා. ඊයේ යෝ ඉමිදා ඉමිකා ওই විදිහට අවසානයට ප්‍රත්‍යක් එකතු වෙන්න ඕනි කියලා ඔබ දන්නවා. ප්‍යොන් ඉදා කියලා අවසාන වෙන නිසා. දැන් බලන්න ක්‍රියාපදය නින් ප්‍යොන් ඊ කියන එක අවසානයට ප්‍රත්‍යක් එකතු වෙන්න ඕනි. මේ රටාවෙන් වාක්‍යයක් හැදෙන හැටි ඒ සැකැස්ම ගැන දැන් ඔබ දන්නවා. මොන වගේ වෙලාවටද මේ රටාව යොදන්නේ? චොනන් ඉල්ටික් ඉරෝනානන් ප්‍යොනියෝ. සමහරු ඉන්නවා ඈලි බර්ඩ් කියනවා. කලින්ම උදේ පාන්දර නැගිටින අය ඉන්නවා. සමහරු ඉන්නවා උදේට ටිකක් නිදාගන්න නිින්ද වැඩිපුර දැනෙන අය ඉන්නවා. මේ අතරින් ටිකක් කලින් නැගිටින කෙනෙක් තමයි මම කියලා කියනවා. සාමාන්‍ය මිනිස්සු උදේට නැගිටින්න බැරි අය ඉන්නවා. උදේට පාන්දරම නැගිටින අය ඉන්නවා. පුද්ගලයානුව වෙනස් නිසා ඇතිවන වෙනස්කමක්. මේක ගැන දැනගෙන තමයි අපි කියන්නේ මේ වගේ මිනිස්සු අතරින් මම පාන්දර නැගිටින කෙනෙක්. ඔන්න ඔය විදිහට ප්‍යොන් කියන වචනේ දාලා මම පාන්දර නැගිටින පැත්තට බරයි. ඒ පැත්තට ලැදී කියන තේරුම තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. චොනන් ඉල්ටික් ටිකක් කලින් ඉරොනදා නැගිටිනවා ඇහැරෙනවා උදේට. ඉරෝනානෙන් ප්‍යොන්නිමිදා. අනිත් අය අපේ පවුලේ අය ටිකක් පරක් වෙලා ඇහැරෙනවා. නමුත් මම නම් පාන්දර නැගිටිනවා. උදේට නැගිටින එක ගැන බැලුවහම කලින් නැගිටින අය පරක් වෙලා නැගිටින අය ඉන්නවා. මං ඒ අතින් ටිකක් කලින් නැගිටින පැත්තට බර කෙනෙක්. දැන් මේ රටාව මොන වගේ අරුතකින් යොදනවද කියලා පුංචි ඉඟියක් ලැබෙන්න ඇති. ගොඩක් වෙලාවට තමා ගැන අනිත් අයට කියන්න හඳුන්වා දෙන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. මම සාමාන්‍යයෙන් මෙහෙමයි. මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට ලැදි. මම මෙහෙම කරන්න මේ වගේ දේවල් කරන්න ලැදියාවක් තියෙන ඒ පැත්තට බර කෙනෙක්. ওই විදිහට විස්තර කරලා දෙන වෙලාවල් තියෙනවා. උදාහරණයක් විදිහට චොනන් පබල් පල්ලි මොන්නෙන් ප්‍යොනිමිදා. සමහරු ඉන්නවා බොහොම හිමින් කන අය. මම ටිකක් ඉක්මනට කාලා ඉවර කරන කෙනෙක්. කොරියාවට මුලින්ම ආපු දවස්වල තදින්ම දැක්ක දෙයක් තමයි කොරියානු ජාතිකයොත් එක්ක කෑම කනකොට මම හරි හිමින් කන්නේ බලනකොට මම තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. අනිත් ඔක්කොම ඉක්මනට කනවා. එතකොට ඒගොල්ලෝ කියනවා හංගුක් සාරම් පල්ලි පල්ලි මොගෝයෝ කියලා. හැම එකක්ම පල්ලි පල්ලි කියන වචනේ පාවිච්චි කරනවානේ ඉක්මනට කරනවා කියලා. පල්ලි මොගෝයෝ. ඔය වගේ ඉක්මනට කාලා ඉවර කරන අය හරියට ඉන්නවා. ඒ පැත්තට බාරයි. පල්ලි මොන්නෙන් ප්‍යොනියෝ. මොක්තා නෙන් ප්‍යොන්. මේක උච්චාරණය කරනකොට දැක්කා නේද? මොන්නෙන් ප්‍යොන් කියලා තමයි කියන්නේ. තුංසෙන් චෝබුදා උන්දුංගල් මානිහනන් ප්‍යොනියෝ. මාත් එක්ක තුංසෙන් උන්දොන් කරනවා. නමුත් මට වඩා තුංසෙන් ටිකක් වැඩිපුර කරන පැත්තට බරයි. ජෝබුදා මට වඩා මානි හදා කියන එකට නෙන් ප්‍යොනිදා කියලා දාලා තියෙනවා.
මෙතන සංසන්දනාත්මකව තමයි කියලා තියෙන්නේ 저보다 동생은 많이 한다 많이 하는 편이에요 කියලා කියනවා. මේ වාක්‍ය බලන්න. 어머니는 아이들을 많이 좋아하는 편이에요. 라마인트 와다 타와데왈로ට කැමති. 이 ගැන ඒ තරම් අවබෝධයක් හෝ උමනාවක් නැති නිසා 라마인 ගැන නොදන්න නිසා 라마인ට කැමතියි ඉන්නවා. 라마인ට කැමති ලැදියාවක් තියනවා. 이 පැත්තට බාරයි. 아이들을 좋아하는 편. එතකොට 라마인 ගැන දන්නවා කියන තේරුම වෙන්නත් පුළුවන්. 라마인ගේ වයස අනුව ඔවුන්ට මොනා දෝනේ මොන වගේ දෝන්ගේ චරිත ලක්ෂණ කියලා අඳුන ගන්න පුළුවන්. අන්න ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්. කොම්බුර ජෝආහනෙන් පියනියා පාඩම් කරන්න කැමති අය ඉන්නවා. ඒ තරම් කැමැත්තක් නැති අයත් ඉන්නවා. මේ අය අතරින් කොම්බුර ජෝආහන්දා ජෝආහනෙන් පියනියා කියලා කියන්න පුළුවන්. සතියන්තේ සමහර වෙලාවට විනෝද ගමනක් හෝ කොහෙ හරි ඇවිදින්න යන්න කැමති. නමුත් මගේ යාළුවා ඉන්නෙම ගෙදර. එයා ටිකක් ගෙදර ඉන්න පැත්තට ලැදි. ජුමාරේනන් ජීබේසෝ ෂිනෙන් පියනියා. සාමාන්‍යයෙන් සතියන්තේ කොහෙවත් යැවෙන්නේ නැහැ. ගෙදරම තමයි ඉන්නේ. ජුමාරේනන් ජීබේසෝ ෂිනෙන් පියනියා කියලා කියන්න පුළුවන්. මේ රටාව ඉත්තා ඔප්දායක යොදන්නත් පුළුවන්. ඉන්නෙන් පියනියා, ඔම්නෙන් පියනියා කියලා. උදේට නම් මම වැඩ හවසට නම් ටිකක් සාමාන්‍යයෙන් ඉන්නවා. නැති වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඉන්නවා. ඉන්න පැත්තට බරයි. ඕහු එනන් ජිබේ ඉන්නෙන් පියනියෝ. ඕක මනි පැත්තට කියන්න පුළුවන්. ජුමාරේනන් සතියන්තේ නම් ගෙදර නැහැ. මොකද හැම සතියන්තේකම අපි කොහෙ හරි යනවා. ජුමාරේනන් ජිබේ ඔම්නෙන් පියනියෝ. නැති පැත්තට බරයි. ඉන්නත් පුළුවන්. නමුත් නැති පැත්තට බරයි කියන එක තමයි මෙතන තේරුම වෙන්නේ. දැන් අපි මේ කලින් කියපු හැම වාක්‍යයකටම එකතු කරේ නෙන් පියනිදා කියන එක. ඔබ බලනවා ඇති ක්‍රියාපදයකට විතරක්ද යොදන්නේ නැහැ. ක්‍රියාපදයකට විතරක් නෙවෙයි ගුණපදවලටත් යොදනවා. ගුණපදයකට එකතු කරනවා නම් න් පියනිදා නැත්නම් නියන් පච්චිම විදිහට ඇවිල්ලා පියනිදා කියලා යොදන්න ඕනේ. චොනන් කිගා කන් පියනියෝ. කිගා කදා කියන්නේ උසයි කියන එකනේ. මනුස්සයෙක්ගේ උස කියන්නේ කිගා කදා කියලා කියනවා. මම ටිකක් උසයි. පේනවට වඩා මගේ උස ටිකක් වැඩි. මහත නිසා පේන්නේ නැහැ. ඒ වුණාට ටිකක් උසයි. කිගා කන් පියනියෝ. මින්සුනෙන් තෝනි මානෙන් පියනියෝ. මින්සු හැම මාසෙකම සමාජ සේවා ආයතනවලට මුදලක් වැය කරනවා. එයා කැමති ඒ වගේ වට උදව් කරන්න. සල්ලි තියනවා නම් මේ වගේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේ වැඩ කරන්න කැමති. ඒ හේතුව තමයි සල්ලි ටිකක් වැඩි පැත්තට බාරයි. තොනි මානෙන් පියනියෝ කියලා කියන්න පුළුවන්. උරියා බොජිනෙන් කංගංහන් පියනියෝ. අපේ තාත්තා බොහොම සෞඛ්‍යමත් කෙනෙක්. නායියේ පිහෙසො කංගංහන් පියනියෝ. නායියේ පිහෙසො කියලා අපි ගිය පාර පාඩමේ නිගන ගත්තනේ. වයසත් එක්ක බැලුවම කංගංහන් පියනියෝ සෞඛ්‍යමත් පැත්තට බරයි. සෞඛ්‍යමත් කෙනෙක්. ඔය වගේ වයසේ අය සාමාන්‍යයෙන් සෞඛ්‍යමත් අය අඩුයි. එක එක ලෙඩ තියෙනවා. නමුත් තාත්තා ව්‍යායාම කරනවා, වත්තේ වැඩ කරනවා, පවුලේ අයත් එක්ක සතුටින් ඉන්නවා. ඒ නිසා කංගං හදා සෞඛ්‍යමත් කංගංහන් පියනියෝ කියලා කියනවා. දැන් මෙතන ඔක්කොම ගුණපද තමයි පාවිච්චි කරේ. කදා, මන්තා, කංගං හදා වගේ දේවල්. කන් පියනියෝ මානෙන් පියනියෝ කංගංහන් පියනියෝ. අපි බැලුවේ ක්‍රියාපදයක් එක්ක නෙන් පියනිදා, ගුණපදයක් එක්ක න් නැත්නම් නියන් පියනිදා කියන රටා එක්ක කොහොමද ඒ පැත්තට ලැදී කියලා අරුතක් දෙන විදිහට වාක්‍ය හදන්නේ කියලා. කලින් කිව්වා වගේ පියනිදා කියන එක වෙනස් කරලත් අපිට වාක්‍ය හදන්න පුළුවන්. මෙන්න මේ වාක්‍ය බලන්න. චොනන් ඉල්ජික් ඉරොනානෙන් පියනියෝ. කරේසෝ අචිමෙ උන්දොංහරෝ නාගායෝ. තොංසෙන් පබෙ පල්ලි මොක්නින් පියනිජෝ. 어머니는 아이들을 많이 좋아하는 편이세요. 우리는 주말에 집에 없는 편이에요. 동생은 운동은 잘하는 편입니다. 민수는 돈이 많은 편이에요. 미 와케와 라바사니 발랐네. 이키니까 베나스 케로 아일라ට පේනවා ඇතිනි. 이다 කියන එක අවසානයේදී ඒ තැනේ හැටියට ඔබට අදාළ ප්‍රත්‍යය යොදන්න පුළුවන්.
අද ව්‍යාකරණ රටාව යොදලා ඔබත් වාක්‍ය හදලා බලන්න ගැටලු ඇතිනම් ඉදිරිපත් කරන්න. කොරියානු භාෂාව උගන්වන හා ඉගෙන ගන්න අයට මේ පාඩම් වැදගත් වෙන නිසා ඔවුන්ට බෙදා දෙන්න channel එක subscribe කරලා ඉදිරි පාඩම් එක්ක එකතු වෙන්න. මා සමග එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. තවත් අලුත් පාඩමක් එක්ක හමු වෙමු. සුබ දවසක්.